හිටි. ගෙදර හැමෝම ආදරයට මට කියන්නේ මලී කියලා. අපේ අම්මා කියනවා මම එක දෙද්දි ගොඩක් ලස්සන පුංචි බබෙක් ලු. අනිත් පුංචි බබලට වඩා ටිකක් වෙනස් හරිම උරතල් ලස්සනක් ලු මට තිබ්බේ. ලස්සනයි නේද? ටික ටික ලොකු වෙනකොට හැරෙන්න, පෙරලෙන්න, මුලින් දාන්න මට චුට්ටක් විතර අමාරු වුණාලු. ඔළුව උස්සන්න, චූටි චූටි දේවල් ඇඟිලි වලින් අල්ලන්න, පැන ගන්න ටිකක් පරක්කු වුණාලු. සිංදු අහන්න මම ගොඩක් ආස වුණා. ටිකක් සද්ද වැඩි කරලා තමයි මට අහන්න වෙලා තියෙන්නේ. පුංචි පුංචි ශබ්ද මට කටින් කරන්න ආස වුණා. වචන කතා කරන්නත් මට ටිකක් අමාරු වුණාලු. හැබැයි ඉන්න වෙලා ඇස් වලින්, මූණින් අඬලා මම ගොඩක් දේවල් මගේ අම්මට කිව්වලු. කෑම කන නම් චුට්ටක්වත් ආස වෙලා නැහැ. අම්මා කිව්වා මට කෑම කනකොට චුටි කැස්සකුත් ආවලු. ඉතින් අම්මට ගොඩක් දුක හිතිලා මාව ඩොක්ටර් නැන්දා කෙනෙක් ළඟට අරන් ගියාලු. ඩොක්ටර් නැන්දා මාව හොඳට බලලා මාව තවත් නැන්දලා මාමලා ගොඩක් අයට පෙන්නන්න කිව්වලු. ඒ නැන්දලා මාමලා මට කලින්ට වැඩිය හොඳට පෙරලෙන්න, දන ගන්න, ඇවිදින්න පුරුදු කරාලු. ඒ විතරක් නෙමෙයි, පුංචි පුංචි සෙල්ලම් බඩු ඇඟිලි වලින් ගන්න, පුංචි පුංචි කඩලට ඇඟිලි වලින් අරන් කන්න, සෙල්ලම් බඩු අතින් අතට මාරු කරන්න පුරුදු කරාලු. තවත් නැන්දලා වගේක් මට රසම රස කෑම පරිස්සමට කන්න, පුංචි පුංචි ශබ්ද කටින් දාන්න, මම කියන්න ආසම දේවල් මගේ අම්මට කියන්න, තාත්තට කියන්න මට පුරුදු කරාලු. ඒ වගේම අහන්න, බලන්න පුරුදු කරාලු. ඉතින් දැන් මට දුවන්න, පනින්න, ඇවිදින්න විතරක් නෙමෙයි සිංදු කියන්න නටන්නත් පුළුවන්. මට දැන් අකුරු ලියන්නත් පුළුවන්. හරිම ලස්සන පුංචි බබෙක් නිසා හැමෝම මට ආදරේ. දැන් මම ඉස්කෝලේ යනවා. පුංචි කාලෙදිම ඉස්පිරිතාලේ මේ හැමදේටම මාව යොමු කළපු නිසා මම අද ඉස්කෝලේ යන පොඩි බබෙක්. මං හිතන්නේ මං ගොඩක් වාසනාවන්ත පුංචි බබෙක්. මට යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ස්තුතියි.